ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉඩමේ ගෙදර ප්‍රථම නවදාහනේ උදෑසන පුවත් සිරස්තල වෙත වරාය ඇමතිගෙන් හිටපු ජනපතිට එජාපේට සහ වරාය වෘත්තීය සමිති වලට දැඩි වාග් ප්‍රහාරයක් සෞඛ්‍ය පිරිහිලා රාජිත දුක් වේ අගමැති සහ කතානායකවරයා අතර හමුවක් සජිත් කෙන් බුද්ධිමතුන්ට ඉඩ ආණ්ඩුව සියලු දෙනා මර්ධනය කිරීම ආරම්භ කරලා ජේසී කෙන් චෝදනා ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මාස 5කට පමණ ආසන්න කාලයකින් පසුව බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අද පාසල් විවෘත වෙනවා හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුල මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාස 5ක කාලයකට පමණ පසු පාසල් විවෘත කිරීමට නියමිතයි මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස අදහස් පළ කළා අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ පාසල් වල 11 වන ශ්‍රේණියේ පන්ති පිළිබඳවයි කොළඹ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් සියල්ලම එකවරම විවෘත කිරීම ප්‍රායෝගිකයි පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කර ගැනීම තමයි අද තිබෙන අවශ්‍යතාවය. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වලා කොයි කොයි පාසල්ද විවෘත කරන්න පුළුවන් වන්නේ මොන ක්‍රමවේදයක් අනුවද ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරු සාකච්ඡාවක් පවත්වලා අපි දැනුවත් කරන්නේ එක එක් කමිටුව රැස් වෙලා සාකච්ඡා කරලා තීරණය වලට එළඹිලා ඒ තීරණ අපිට දැනුම් දෙන්නයි කියලා පෙබරවාරි 3 වෙනිදාට පෙර බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 1576න් අපි විශ්වාස කරනවා 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි කියලා. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පළ කර සිටියේ මෙවන් අදහසක්. විශාල විශ්වාසයක් දෙමෝපිය තුල දරුවෝ තුල ජනිත කරලා මහාචාර්ය කපිල පෙරේරා කිව්වේ වගකීම බාර ගන්නවා කියලා දරුවෝ ඉස්කෝලේට යවන්න කියලා. දැන් පාසල් වල සෞඛ්‍ය ආරක්ෂාවක් නැහැ. තැන් තැන් වල කොවිඩ් ආසාදිතයින් බිහි වෙනවා ආශ්‍රිතයින් මුකවත් කරන්නේ නැහැ. අවම වශයෙන් පාසලක ඇන්ටිජන් පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. ඒ වගේ ඊටාම නරක තැනක තමයි මේ අය දැන් මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ. අපි කියන්නේ නැහැ පාසල් වහන්න කියලා. අපි කියන්නේ පාසල් අරින්න. හැබැයි මේ පාසල් අරින ගමන් මේ වසංගතයේ ව්‍යාප්ත වීමේ අවම කරන වැඩපිළිවෙලකට ආණ්ඩුව යන්න ඕනේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැබෑ වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියන්නේ මේ සියලු ආරක්ෂා විධිවිධාන මැද්දේ ඉන්න සෞඛ්‍ය අමතිවරි වසංගතයේ ගුදුරක් වුණා නම් මේ අහිංසක දරුවෝ දෙමව්පියෝ වසංගතයේ ගුදුරක් වෙන එක වළක්වන්න බෑ. COVID-19 වෛරසය හමුවේ එළමන නවවන දින පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කථානායක මහින්ද යපාබේවර්ධන මහතා අතර සාකච්ඡාවක් ඊයේ දින පැවැත්ුණා. කථානායක මහින්ද යපාබේවර්ධන මහතා විජේරාමයේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. COVID-19 අභියෝගයේ හමුවේ ලබන නවවනදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා අතර මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කථානායකවරයාගේ අවධානය යොමු කළා. විවිධ දේශපාලන පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණය සහ ජයග්‍රහණය වෙනුවෙන් මෙරට බුද්ධිමතුන් සහ වියතුන් දායක කරගත්තද මැතිවරණ ජයග්‍රහණය කර රජයක් පත් කරගත් පසුව විවිධ ශේෂ්ත්‍ර සඳහා විදේශ රටවලින් බුද්ධිමතුන් ආනයනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ එළි දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ප්‍රධාන මැතිවරණයකදී විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ උගතුන් බුද්ධිමතුන් මහාචාර්ය ආචාර්ය කථිකාචාර්ය මේ සියලු දෙනාම උපයෝගී කරගන්නවා මැතිවරණ ජයග්‍රහණය කිරීම උදෙසා කරන්නා වූ අත්සන් ලේඛනයකට. මැතිවරණයේ අවසන් වෙලා රාජ්‍ය බලය ලැබූ විගසම උපදේශකවරුන් ශේෂඥයින් බුද්ධිමතුන් පිටරටවල් වලින් ආනයනය කරනවා.
එසේ මෙසේ යානයන කිරීමක් නොවේ. ඩොලර් වලින් අවසානයේ ප්‍රගතිය දිහා බැලුවහම වැඩියමක් රට වෙනුවෙන් දිනා ගන්නට රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්නට අපොහසත් වෙලා තිබෙනවා. රාජ්‍ය පාලනය තුල හැම භූමිකාවක් හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන කොටස් හඳුනාගෙන බුද්ධිමත් ඔබතුමන්ලාගේ ඔබතුමියන්ලාගේ අදහස් තුලින් අපේ අනාගත දැක්ම අපේ වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්තිමාලා සම්පාදනය කරන්නට අපි අදහස් කරනවා. ප්‍රතිපත්තිමාලාව සම්පාදනය කරන්නට අවශ්‍ය ඒ බුද්ධිමය දීපල ඔබතුමන්ලා දායාද කරන අතරතුර ඉදිරි රජයකදී සංවර්ධනයේ වැදගත් කේන්ද්‍රස්ථානවල ඒ නිර්මාණය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරීන් බවට ඔබ සියලු දෙනා පත් කරන්නටත් අපේ නව දැක්ම තුල අපි අදහස් කරගෙන තිබෙනවා. අනාගතය ගැන අනාවැකි පල කිරීමේ හොඳම ක්‍රමවේදය තමයි ඒ අනාගතයේ නිර්මාතෘවරයා බවට පත්වීම. අපේ රටට ඒ සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කිරීමේ පෙරමග ගමන්කරුවා සමග ජනබලවේගයේ බවට පත් කරන්නට ඔබ සියලු දෙනාගේම නොමසුරු සහයෝගය මම පතනවා. කොවිඩ් මර්ධනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඒමට නියමිත එන්නත ඉදිරිපෙළ පුද්ගලින් වශයෙන් මාධ්‍යවේදීන්ටද ලබා දිය යුතු බව රාජ්‍ය මාත්‍ය ජනක වක්කුමුර මහතා පවසනවා. මෙම එන්නත ගෙනල්ලා ඉස්සෙල්ලාම ලබලා දෙන්න ලෝකෙම තීන්දුව කරලා තියෙන්නේ මේ ඉදිරිපෙළේ ඉන්න පිරිසට. ඒ ඉදිරිපෙළේ ඉන්න අය තමයි අපි දකිනවා සෞඛ්‍ය අංශයේ ඉන්න සියලුම දෙනා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ අයට ලබලා දෙනවා වගේම අපේ ගොඩක් අයගේ ඉල්ලීමක් තියෙනවා මේ රටේ මාධ්‍යවේදීන්ටත් මේ එන්නත අර ඉදිරිපෙළේ අය හැටියට ගණන් අරගෙන ලබලා දෙන්න කියලා හිටන්. ඒක හොඳ කටයුත්තක්. මොකද ඒ අය තමයි රටටම ලෝකෙටම පෙන්වන්නේ ඒ තැනට ගිහිල්ලා කාටද හැදුනේ හැදිච්ච තැන කොහෙද ආදානගාරය දක්වා ගිහිල්ලා ඒ සියලුම කටයුතු මාධ්‍ය ආවරණයක් ලබලා දෙනවා. ඒ කිසි කෙනෙක් මුකුත් බලන්නේ නැහැ. අර යුද්ධ කාලේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරා වගේ මේ වෙලේ රටක් කැටියට ජනතාවට දැනුවත් කිරීම කරන්නේ මේ මාධ්‍යවේදීන්. ඒ අයටත් මේ සියලු මාංශ වලින් ඉල්ලනවා ඒක ඉදිරිපෙළේ අය හැටියට සලකලා ලබලා දෙන්න කියලායි. ලෝක සෞඛ්‍ය දර්ශකයේ ඉහළ ස්ථානයක සිටි ශ්‍රී ලංකාව වර්තමානයේ වන විට ඉතා අවම සෞඛ්‍ය මට්ටමක් ඇති රටක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනරත්න මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වයිට්ගේ මුට්ටිය දැම්මා. එතකොට ධම්මිකගේ පැණි බිව්වා. එතකොට මේ ඔක්කොම කළත් අද එතුමියටත් කොරෝනා වසංගතය ඇවිල්ලා. ඒපීඑම් පමණක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට 11 දෙනෙකුට පොසිටිව් වෙලා තියෙනවා. 70කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අද කොරෝනා වසංගතයට ලක් වෙලා තිබෙන්නේ. දැන් ඊයේ BBC ප්‍රවෘත්ති සේවය වැනේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයන් කොහොමද මේක වාර්තා කරේ අපේ ඇමතුමියට කොරෝනා කියන එක. එතුමියට කොරෝනා වැළඳුන එකට වඩා ඔවුන් කිව්වේ එතුමිය මෙතෙක් කල නොයෙකුත් දේශීය නිෂ්පාදනය කියලා කියන එක්තරා පැණි වර්ගයක් පාවිච්චි කරලා මේකට එතුමියත් මේකෙන් ගැලවෙන්නට හැදුවා කියන තත්වයක්. මෙවැනි ප්‍රවෘත්ති සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ අප්‍රිකානු රටවලින්, නොදියුණු අප්‍රිකානු රටවලින්. මෙන්න මෙවැනි ගෝත්‍රික මානසිකත්වයෙන් වැඩ කරන රටක් විදිහට අද මේ රට හංබඩු ගහලා තියෙනවා. දැන් කයිවාරු ගහනවා හෙට අනිද්දාට ඉන්දියාවෙන් වැක්සින් එනවා. කීයට දෙන්නේ? ලක්ෂ 6යි. එතකොට මේ එන්නත ඩෝස් දෙකක් ගහන්න ඕනේ. එතකොට දෙකක් ගැහුවාම කී දෙනෙකුටද ගහන්න පුළුවන් මේක? ලක්ෂ 3යි. 120ක් හම්බ වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. 120ක් ඒ කියවන දෙක ගානෙන් බැත්තාම 10යි. ඒ කියන්නේ ලක්ෂ 21කට ඒක පාවිච්චි කරත හැකි. එතකොට ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කීයද? ලක්ෂ 24ක ජනතාවට පාවිච්චි කරත හැකි. ලංකාවේ ජනගහනය ලක්ෂ 210යි. ඒ කියන්නේ 115කටවත් පාවිච්චි කරන්න බෑ. මම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මං ඉතාමත්ම දුක් වෙනවා මේ තරම් තත්වයකට ගෙනාපු මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය අද කඩාගෙන වැටෙන වේගය දැක්කහම. කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට සහ වෘත්තීය සමිතිවලට විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ දින දැඩි වාග් ප්‍රහාරයක් සමගින් පිළිතුරු ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂය පාප කර්මයකට අහුවෙච්ච පක්ෂයක්. මං දැක්ක ඔවුන් නිවේදනයක් නිකුත් කරනවා අපේ කාලයේ කිසිසේත්ම නැගෙනහිර පර්යාන්තයේ සම්බන්ධයෙන් කිසිම ගිවිසුමකට ආවේ නැහැ කියලා. රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් මේ යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කරා. එක ගිවිසුමක් ඉන්දීය රජයත් එක්ක ශ්‍රී ලංකා රජය. අනිත් ගිවිසුම ඉන්දීය රජය වගේම ශ්‍රී ලංකා රජය වගේම ජපාන රජය. ඒ ගිවිසුම් දෙක අත්සන් කරේ මේ රටයි ඒ රටයි අතර එළුව විකුණන්නද දන්නේ? එහෙම නැත්නම් මේ රටයි ඒ රටයි අතර කුකුළු විකුණන්නද දන්නේ? බොහොම පැහැදිලි
පැහැදිලිව අපි මේ රටේ ජනතාවට පැහැදිලිව කියන්නේ අද ඇති වෙලා තිනවන යම් හෝ අර්බුදයක් ඒ අර්බුදයට වග කියන්න ඕන 2015 ආපු ආණ්ඩුව මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියලා දෙනවා මගේ කාලේ නම් මේක දුන්නේ නැහැ කියලා එතුමා ජනාධිපති නෙවෙයිද මේ ඔය ගිවිසුම් අස්සම් කරනකොට එතුමාට කියන්න පුළුවන් ද ඔක මම දන්නේ නැතුව අස්සම් කරේ කියලා එතුමා එහෙනම් කියන්න දුන ජනාධිපති බලතල පාවිච්චි කරලා කරුණා කළා ඔය ගිවිසුම් අස්සම් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න කොන්දක් තිබුණා. ඔබතුමාට මේවැයන් බේරෙන්න බෑ. වැරදි තීන්දුව වලට නායකයෙක් හැටියට ඉඳලා ජනාධිපතිවරයෙක්ගේ යුතුකම් වාක්‍යෙම ඉටු නොකර දැන් බොරදියේ මාළු බෑම ගැන මම කනගාටු වෙනවා හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන්. වරායේ ওই වෘත්තීය සමිතියේ ඒ ඉන්න මහත්තුරුන්ට කියන්න ඕන හුටින් කෙනෙක් ගේන්න අපිට ඕනෙ නෑ. දැන් මේ වරාය වෘත්තීය සමිතිය තමයි දැන් එහෙනම් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරලා තියෙන්නේ. අපේ අනිත් රටේ මේ මිනිස්සු කුකුත් කරලා නෑ. මේගොල්ලෝ තමයි කරලා තියෙන්නේ. ඒ ඔය වෘත්තීය සමිතිය උන්නහලා හොඳට හිටියන් නිදාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව අර හම්බන්තොර වරාය ගෙඩියට විකුණලා දානක. හූ කිව්වේ නැහැ. වරාය ඇතුලේ සංගීත සම්දර්ශනයක් තියලා ඒක විකුණලා ආපු ප්‍රීතිය නිමිත්තෙන් හැම කෙනාටම මත්පැන් දීලා හොඳට පාටි දාපු උන්නහලා තමයි දැන් මේ කතා කරන්නේ. ඒ හින්දා පුටින් වගන්න ඕන නම් යන්න ඒ රටට. අපිට පුටින්ගෙන් වැඩකුත් නැහැ අපිට හිටංගෙන් වැඩකුත් නැහැ රටේ ජනතාවට තියෙන එකම බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට පේනවා බොහොම පැහැදිලිව අද මේ වෘත්තීය සමිතියේ දේශපාලන න්‍යාය පත්‍රයක් එක වැඩ කරන බව ඒ දේශපාලන න්‍යාය පත්‍රේ පිටුපස මොනවද තියෙන්නේ කියන එකත් අපි හොඳට දන්නවා දැන් ඒ දේශපාලන න්‍යාය පත්‍රත් එක්ක වැඩ කරන්නේ රට අස්ථාවර කිරීමේ වගකීම වෙනුවෙන් අපි අභියෝගේ බාර ගන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ අභියෝගේ බාරගෙන තිනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා රටේ අභියෝගේ බාරගෙන තිනවා බොහොම පැහැදිලිව අපි රජයක් කැඩියට අභියෝගවලට මුහුණ දෙන්න ලෑස්ති. රට තුල සීක්වෙන් පැතිර යන කොරෝනා උවදුර පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේල් හඳුනෙත්ති මහතා පවසනවා. කොරෝනා වසංගතේ පැතිරෙන හැමතැනම පැණි බීපු හුඟක් අයද හැදිලා පාර්ලිමේන්තු ඉඳලා බෝ වෙන. දැන් අපි අහන්න කැමති රටේ සෞඛ්‍ය භාරව ඉන්න හැමතිරත් හඳුනනට පස්සේ සමාජගත වෙලා නැද්ද දැන්? තාම මොන හරි කියද? දැන් කොරෝනා වලට බය වෙලා කොරෝනා වලින් ආරක්ෂා වීමේ වගකීම දැන් කාගේ මත දාලා තියෙන්නේ? ආණ්ඩුව බාරගෙන නැහැ ජනතාවට සොරි. කොරෝනා වසංගතයේදී අපේ රටේ PHI මහත්තයාට කරන්න පුළුවන් දේවල් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කරන්න බෑ කියලා ඔක්කොම ඉවර. දැන් හමුදාවේ ප්‍රධානීන් ඔක්කොම දාලා මෙමෙ වැඩි පටන් ගත්තා. එතන මේක ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වේ යුද්ධය ඉවර කරා වගේ තමයි. මහා දැවැන්ත ක්‍රියාන්විතයක් මෙහෙමුවා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් හත් පොළේම ගාගෙන අර කොහෙද ඉන්න පැණිකාරයෙක් ගෙනල්ලා ලෝකේ ඉස්සරහම ලංකාව විහිළුවක් බවට පත් කරා. පිට රටක ඉන්න කෙනෙකුට අපි ශ්‍රී ලංකාවේ ප්‍රවේශය කියන බැරි ගන්නට පත් කරා. ඇයි? ඒ මිත්‍යා වැළඳ ගැනීම ඒගොල්ලෝගේ දේශපාලනයේක ලක්ෂණයක්. කොරෝනා පැණිය මාර එකක් නම් ඒකෙන් මේ වැඩේ කරන්න පුළුවන් නම් WHO එකට ලියලා මෙන්න අපේ ජාත්‍යන්තර පළවෙනි සුවා ගැනීම කියලා අර ඔක්ස්ෆෝඩ් එන්නතරත් කලින් මේක දීලා අනුමත කරගෙන මේ හතර වර්ගෙම ගොඩ යන්න පුළුවන් විදියට ලෝකෙට වෙලා තියෙන ණය ටික බේරන්න පුළුවන් විදියට විදේශ විනිමය හොයන පුළුවන් ක්‍රමයක් හැටියට මුළු ලෝකෙම නිෂ්පාදනය කළ අමුරු දෙනෙක්. මොකද කොරෝනා වසංගතයට බෙහෙතක් හොයාගත්තොත් ඒක තමයි මේ කාලේ මේ යුගයේ ලෝකයේ තියෙන හොඳම හොයාගැනීම. තෝමස් සල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තට වඩා අරුම පුදුම දෙයක් වෙන්නේ නැද්ද? මේක එහෙම නෙමෙයි. සෞඛ්‍ය ඇමති ගහනවා, කතානායක බොනවා, ඇමතිලා බොනවා, කඩේ යනවා, විකාරයක් කළා අන්තිමට මිනිස්සු ගිහිලා පොරකක හෝ කරන්න පටන් ගත්තා වසංගතය. ලැජ්ජ වෙන්න ඕන මේ ආණ්ඩු. හරිනම් මේ තරම් බාල තැනකට රටපත් කරපු ආණ්ඩු ඉල්ලාස්සෙන්න ඕන. මේ නායකයෝ ඉල්ලාස්සෙන්න ඕන. වර්තමානයේ මෙරට ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රය අතින්ද කඩාවැටීමකට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද රට විශාල වශයෙන් ආර්ථික මට්ටමින්ද සෞඛ්‍ය මට්ටමින්ද මේ රට වැටලා තියෙන අපි හංගන්නම් බවට පත් වෙලා තියෙන. අද කොවිඩ් ප්‍රශ්නෙට එන්න දෙයක් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවේදී අපිට නොමිලේ එක එක රටවල් වලින් හිඟා කන්න වෙලා තියෙනවා මේක අපිට දෙන්න කියලා. මොකද මේ රටේ සල්ලි නැති නිසා. ඊට පස්සේ එක පැත්තකින් පෞද්ගලික අංශවලට කතා කරලා රජය කියනවා මුදල් ටිකක් දෙන්න මේ එන්නත ටික ගන්නට කියලා. දැන් මේක නිදහස් සෞඛ්‍ය තියෙන සේවාවක් තියෙන රටක අපි දැන් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරනවා සල්ලි දෙන්න කියලා එන්නත ගන්න. ඒ වගේම සෞඛ්‍ය මර්ධනය කරමින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වැළැක්වීමට ක්‍රියා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 2015 ඉස්සල්ලා මතකයේ අපි සිහි කරොත්
අපි දකිනවා විශාල මර්ධනයක්. එක පැත්තකින් මාධ්‍ය ඒ වගේම රජයට විරුද්ධව කතා කරපු අය මර්ධනය කරා. ඉතින් එතෙන්ද මේ රජය යන්නේ. දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුව තුල කතා කරන මන්ත්‍රීතුමන්ලටත් විරුද්ධව යම් යම් චර්යා ඉදිරිපත් වෙනවා. ඉහළම ස්ථානයේ. දැන් අත්‍තරම අපි ගත්තොත් එක පැත්තකින් අපි දකිනවා සමහර නඩු වලින් අවුරුදු 5ක් අහපු නඩු ඒවා නිදොස් කොට නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් රංජන රාමනායක වැනි රටේ ජනතාව වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගන අය නිහඬ කරන්න බලාපොරොත්තු නොවුණු විදිහේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක පැහැදිලිවම අපි කියනවා රජයට මේ මර්ධනය තුලින් රජයේ බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම කටවහන්න රටේ ජනතාවගේ මාධ්‍ය මර්ධනය කරන්න අපි කියනවා විපක්ෂයක් හැටියට අපි මේ කිසි දෙයකට බය නැතුව එදිතරව රජයේ කරන වැරදි රටේ ජනතාවට කරන මේ අකටුසුකම් සම්බන්ධයෙන් අපි විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ ජනතාවගේ පැත්තේ ඉඳලා අපි පැහැදිලිවම මතක් කරන්න ඕන රජයට. Positive minute then. विदेश रटवल प्रादेश භූමි ප්‍රමාණයක් තේ වගාව සඳහා යොමු කර ඇති අතර එක් පවුලකට තේ පැල 1250 බැගින් පවුල් 230ක් සඳහා තේ පැල බෙදා දීම සිදු කෙරුණා. ඉඩම්වල ඵලදායීතාවය වැඩි කිරීම වෙනුවෙන් තේ සමග වගා කළ හැකි අතුරු භෝග හා කෘෂි උපකරණද මෙහිදී බෙදා දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.